විශේෂයෙන්ම අපි මුල කරමු මේ විදිහට ශ්‍රී ලංකාව පහුගිය දවස්වල සිස්ටම් චේන්ජ් එකක් කිව්වා ඒක අපි දන්නවා මොනවා හරි වෙලා ඒ ගමන අලුත් විදිහකට දැන් අලුත් තැනකට ඇවිල්ලා තියෙනවා හොඳ හෝ නරක වේවා දැන් සාම්ප්‍රදායික ක්‍රම වෙනස් කරගෙන සමහර අලුත් දේවල් උපමට්ටම් කරගෙන දැන් රට යම් ගමනක් යනවා හැබැයි මේ විදේශ රැකියා ශාස්ත්‍රයේ එහෙම එකක් අපි දකින්නේ නැහැ අපිට පේන්නේම අර පරණ දේවල් පාවිච්චි කර කර මේක වලපල්ලට යන්න දෙනවයි කියලා දැන් අපි මෙහෙම ගනිමු පහුගිය දවස්වල අපි දැක්කා රටට විශාල අපකීර්තියක් එනවා සමහර දේවල් වලින් විසිට වීසා වලින් දුබායි රටට යනවා ගිහිල්ලා මිනිස්සු අනාථ වෙනවා කාන්තාව යවන ප්‍රශ්න ඊළඟට දුබායි වලට ගිහිල්ලා පාරේ කෙල්ල කොල්ලෝ අනාථ වෙනවා රස්සාවක් නැතුව මේ ඕමානේ සම්බන්ධයෙන් ලොකු ආන්දෝලනයක් ඇති වුණා පහුගිය දවස්වල අවසානට ඕමාන රාජ්‍ය ශ්‍රී ලංකාව ගැන තියෙන විශ්වාසය පවා පළුදු වෙන මට්ටමටම ඒක ලෝකෙ පුරා ගියා ඊළඟට ඒ පැත්තෙන් එහෙම තියෙද්දි යුරෝප කන්ට්‍රි යුරෝප රටවල් වලට මිනිස්සු යවනවා කියලා ජාවරංකරුවෝ සල්ලි එකතු කරනවා මිනිස්සු අනාථ කරනවා බෝට්ටු වලින් අරගෙන ගිහිල්ලා රට මැද මූද මැද අතරමං කරනවා මේක හරි බරපතල කාරණයක් මේ ජීවිත අවදානම රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න මේ සියලු දේවල් නියාමනය කළ හැකි ඇත්තටම අපිට මතකයි පසුගිය දවස්වල තෙල් පොලින් තිබුණා ශ්‍රී ලංකාවේ හැබැයි මොකක් හෝ ඒවා QR කෝඩ් එක කියන්නේ ඩිජිටල් සිස්ටම් එකකට චේන්ජ් වෙනවත් එක්කම අන්න පොඩි වෙනසක් ඇති වුණා අර පොලින් ටික නැති වුණා දැන් සාමාන්‍ය වෙලා තියෙනවා වැඩ ටික එතකොට මේ සංක්‍රමණික කාරණයට මේ විදේශගත කිරීමට මේ ඩිජිටල් ක්‍රමය ඇත්තටම ගන්න බැයිද මේ සිස්ටම් එක හදන්න දෙන්නේ නැද්ද කවුරුත් මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ මේක ඩිජිටල් කරනවා නම් ඒකට තියෙන වාසි මේ ඇමතිතුමාට තීරෙන්නේ නැද්ද මේක ජාවරංකාරයෝ විසින් ඇත්තටම නවත්තගෙන දින්නේ එහෙම නැත්නම් ඇමතිතුමාට ඇත්තටම මේක හදන්න උවමනාවක් නැද්ද අපි ඇමතිතුමාගෙන් අහනවා මේ කාරණය මේක ඩිජිටල් කරොත් මේ ප්‍රශ්නවලට හුඟක් උත්තර තියෙනවා හැබැයි ඒක ඇමතිතුමා දන්නේ නැද්ද මේ මට පහුගිය දස්වල මතකයි ඇමතිතුමා කොරියාව ජපානය වගේ රටවල් වල ගිහිල්ලා ලොකු රැකියා කෝටා ටිකක් අරන් ආවා කියලා මේ ප්‍රවෘත්ති වල දකින්න. ඉතින් ඔය රටවල් වලට යද්දි ඒ රටේ සංක්‍රමණික කාරණාවලදී ඒ ඩිජිටල් කරලා තියෙන හැටි ඇමතිතුමාට පේන්නේ නැද්ද? ඉතින් අපට තියෙන ප්‍රශ්නේ මෙන්න මේ ඔය රැකියා කෝටා එහෙම නැතිනම් මේ ඔක්කොම ලැබෙන්න පුළුවන්. හැබැයි මේ නියාමනය කරන ක්‍රමවේදය හරියට වුණ නැත්නම් මේ ඩිජිටල් සිස්ටම් එකකට රට මාරුනේ නැතිනම් මේ සිස්ටම් එක හැදුවේ නැතිනම් අනිවාර්යයෙන්ම මේක වැඩි දුර යන්න බෑ කියන එක තේරුම් ගන්න ඕනේ අපිට ගොඩක් පිටිපස්සෙන් හිටපු රටවල් අපේ රට අභිබවා දැන් ගිහිල්ලා තියෙනවා ඒක ඇත්ත ඒක නිසා ඇමතිතුමා විශේෂ අවධානයට මේක යොමු කරයි කියලා අපි හිතනවා ඒ වගේම අපි මේකට අවශ්‍ය ඇත්තටම මාධ්‍ය පවා දැනුවත් කරන්න කැමති මේ කාරණේ කවුරු හෝ ඇමතිතුමාටත් කියලා මේ ආණ්ඩුවට කියලා මේ පවතින ආණ්ඩුවෙන් හෝ මේක කරගන්න මේ වෙලාවේ ඇත්තටම මේ සිස්ටම් චේන්ජ් එක ඉල්ලනවා නම් ඒ ඉල්ලන කණ්ඩායම් ගිහිල්ලා බල කරන්න ඒක තමයි කරන්න ඕනේ මේකේ වග කියුත්තු ඇත්තටම මේ විදේශ රැකියා ඇමතිවරයාට මේක ගැන ඔහු කම්කරු ඇමතිවරේ එතකොට රටේ ප්‍රශ්න මේ කම්කරු ශාස්ත්‍රයේ තියෙන ගැටලු එතුමාට තේරෙන්න ඕනේ බලමු අපි මොකද්ද ඊළඟට මේක වෙනුවෙන් මේ බලධාරීන් කරන්න කියලා අපි ඒ ගැන බලාගෙන ඉන්නවා